සටන දේශපාලන සංවාද සභාව ඔබට අවස්ථාව. මේ නලින් හේවක මන්දෙත්ම දැන් ඇත්තටම මම බැලුවේ මේ චන්දන විනාඩි 3ක් ඉවර වෙලත් බලන් ඉන්නවා මොකද කියලා. බලනකොට ඔබතුමා විනාඩි 3ක් කතා කරේ අයි මේ අනුරසදානයකට ඡන්ද දෙන්න ඕනේ කියලා කතා කරුවා නෑ. ඇත්තටම අපි කල්පනා කරේ මොකද හේතුව කියලා ඔබතුමා දිගින් දිගට කතා කරගෙන. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය දැන් දයසිරි එසලපි පක්ෂ ලේකම් කියපු ඇමතිතුමා කියපු කතාව. ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂෙත් එක ඉන්නවා කියන දැන් FCID පවා ඔබතුමාලා තීන්දුවක් ගන්න මේ වගේ කටකතාවල යනවා. මම දැක්කේ නැහැ කොහෙවත් මේ සාක්ෂියෙම දැක්කේ නැහැ කොහෙවත්. නමුත් මේ වගේ කටකතාවලුත් යනවා. නමුත් මේක ප්‍රසිද්ධ වේදිකාව දේතුමා කියනවා. විශේෂයෙන්ම ওই දැන් එක්සත් ජාතික පක්ෂෙත් එක ඉන්නවා කියන එක අපිට ගොඩක් නගානේ පොහොට්ටුවනේ. ඒකට අනුරා සහෝදරයා විවෘත අභියෝගයක් කරා ටීවී සංවාදයක ඔය පොහොට්ටුවේ කියන ඕනෑම මහත්තයෙක් අපිත් එක්ක ඉන්න රූපවාහිනී සංවාදයකට ඔප්පු කරන්න අපි ඉන්න හැටි. හැබැයි අපි ඔප්පු කරනවා පොහොට්ටුව කොහොමද UNP ගත්තේ කියන්නේ. දැන් දයාසිරි මහත්මයා කිව්වනේ ආණ්ඩුව හැදුවට පස්සේ ඒ කියන්නේ පොදු ජන මේ බුලත් කොලෙන් ආපු කට්ටිය තීන්දුවක් ගත්තා UNP ගත්තේ එකතුලා ආණ්ඩුවක් හදන්න මේ දැන් කිව්වා. ඒතර ඒකට විරුද්ධ වුණේ වෙල්ගම් මහත්තයා විතරයි කියලා මේ දැන් චුට්ට කර කලින් කිව්වා. එහෙනම් මුලින්ම ආණ්ඩුව හැදුවේ කවුද? අපේ හය දෙනා තාමත් විපක්ෂේ. අපේ හය දෙනා තාමත් විපක්ෂේ. දැන් අපිට මම හොඳ උදාහරණයක් කියනවා. විනාඩියක් තව විනාඩියක්. මම හොඳ උදාහරණයක් කියනවා. දැන් අපි UNP ගත්ත එක ඉන්නවා නම් මේ වෙලාවේ කොතනද ඉන්න ඕන? අපි අපේක්ෂකයෙක් දාන්න ඕන නැද්ද? මේ වෙලාවේ අපි අපේක්ෂකයා දැම තුල වැඩිම වාසියක් වෙන්නේ මං හිතන්නේ UNP එකට. මොකද 2015 62 ලක්ෂයක් ඡන්දෙ ගත්තා 58 ලක්ෂයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තා ලක්ෂ 4න් තමයි මිස් උනේ. ඒතර අපේ ලක්ෂ 4ක් 5ක් අඩුනොත් කාටද අවාසි වෙන්නේ? නේද අලි පොට්ටු සම්දානයක් නම් මේ වැදගත්ම වෙලාවනේ මේ වෙලාවේ මේ මෙයාලා තියාගන්නේ. මං කියන්නේ මොලේ තියෙන මිනිස්සුන්ට මේක කියන්න එපා. මොකද මේ පොහොට්ටුවේ ඉන්නවා බිම ඉන්නවා මං කියන්නේ එහෙම මේ අර කල්ලියක් ඉන්නවා ඒකට කොයි දෙයකවත් පිළිගන්නවා. මං කියන්නේ මේ රටේ මොලේ තියෙන මිනිස්සු පිළිගන්න ඕනේ අන්තිම විශ්වාස භංගයක් ගෙනාවා පාර්ලිමේන්තුවට. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇහිලා එක වචනයක් කතා කරාද? එක වචනයක්? හවස දෙකටත් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් මහත්තයයි කාමර එක කටුකුටු ගන්නවා. උදේනේ අයි එම ඔබතුමාලගේ නායකලා කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් මහත්තයත් එක්ක කටුකුටු ගෑවේ නැහැ මේ සම්බන්ධව. සාමාන්‍ය විපක්ෂ නායකවරයෙකු හැටියට අවශ්‍ය කටයුතු සාකච්ඡා කළා. හැබැයි එතුමා මේකට ඡන්ද දෙන්න අවශ්‍ය දේවල් සම්පූර්ණම විපක්ෂයක් හැටියට ඒක දැසින සාකච්ඡා කළා. අපේ කණ්ඩායමට පැහැදිලිව මන් දන්නවා. කොහොම මේකට විරුද්ධව ඡන්ද දෙන්නේ? විපක්ෂ නායකවරයා ඇයි විවාදෙට කතා කරනකොලේ? විවාදෙට විපක්ෂ නායක කතා නොකරම පළියට කියන්න පුළුවන්ද? එයා හැකේ විරුද්ධද කියලා. නෑ. එහෙම කියන්න නෑ. දැන් අයමන්දේවා දැන් FCID පවා ඔබතුමාලගේ නායකතුමාලා තීන්දුවක් ගන්නවා කියන එක රනිල් වික්‍රමසිංහ එකතු වෙලා ඉඳලා තීන්දුවක් ගන්නවා කියන එක නෑ රංගා. අපි යහපාලනේ ආණ්ඩු ගොඩනගගොඩ පස්සේ අපි උත්සාහ කරන ඕනෑම ආණ්ඩුවකින් මේ රටේ ජනතාවට මොන හරි දෙයක් කරන් දෙන්න. දැන් කෝප් කමිටුවේ මොකද්ද අපි කරන්නේ? කෝප් කමිටුවෙන් අපි කරන්නේ මේ රටේ ජනතාවට මේක ඉලදරව් කරලා කොහොම හරි මේ රටේ ජනතාවට යම් දෙයක් කරන් දෙන්න තමයි උත්සාහ ගන්න. ආංශික අධ්‍යක්ෂණ කාර්යසභාවේ සභාපති වෙන විජිත අයියා ඒක තමයි මේ කටුපොල්ලව ගා තහනම් කරේ මොන හරි දෙන්න බලන්නේ. ඒ වගේ ඕනම ආණ්ඩුවක් සාමාන්‍යයෙන් ගොඩනැගිලි දවස්වල මොන හරි ගලව ගන්න ලේසි පොඩ්ඩක්. ටිකක් පහු ගියහන්නේ අමාරු. ඒතර අපි නිතරම බලන එක තමයි ඕනම ආණ්ඩුවක් පත් වෙච්ච ගමන් ඒ ආණ්ඩුවේ මොන හරි ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙනම් වංචා දූෂණ වලට තමයි විශේෂයෙන්ම මේ ආණ්ඩුව පළව හැරි හොරකම් වංචා දූෂණ නාස්ති කරනවා. ඉතින් අපි උත්සාහයක් ගත්තා ඒකෙන් දින 100ක් ඇතුළත විශේෂයෙන්ම 19 සංශෝධනය ගේන්න. ඊට පස්සේ තොරතුරු දැන ගැනීමේ පනත ගේන්න. ඒ වගේ ප්‍රජාතාන්ත්‍රික දොරවල් ටිකක් කරගන්න. නමුත් නෑ තොරතුරු දැනගැනීම පනත ප්‍රයිවට් මෙම්බර් මෝෂන් විදිහට ගෙනාවේ කරු ජේසූරිය. ඔතනමලගේ පක්ෂ නෙමෙයි ගෙනාවේ. නෑ ඒ තමයි ගෙනාවේ. නමුත් දැන් මෙතන දැන් ඕකලන් FCID ගේ එකතුල වැඩ කරා නම් මට කියන්නකෝ කවුද ඕකලන් ලොකුවට වේදිකාවෙන් කතා කරපු? කවුද අද හිරගෙදර ඉන්නේ? ඒක අසාර්ථකයිනේ වැඩ පිළිවෙල. නෑ අසාර්ථක නෑ. අපි සාර්ථකයි. දැන් රටේ ජනතාව වේගෙන් දැනගත්තා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒ ආණ්ඩුව හොරවල්ලන්නේත් නෑ. ඒ ආණ්ඩුව මේ ආණ්ඩුව ඕගලංගුත් මේ ආණ්ඩුවට එකතු වෙන එකක් ස්ථාපිත කළා. ෆයිල් ටික ගෙනගත්ත හිඳ තමයි අද පළවත්තේ මූලස්ථානේ මෙච්චර ගෙදර ෆයිල් ගොඩක් තියෙන අපිට. ඒක ඇතුළේ ඔබතුමාට මතක නැහැ. ඔබතුමාට මතක දැන් දැන් දැයිසිට හොඳම මතකයි මේ 94 චන්ද්‍රිකා මැතිලිත් කිව්වා. කව් කිව්වා? ගෝල් ෆේසින් ගේනවා කියලා. ඒ වගේ ඕවගේ කතාවල අපි අහලා තියෙනවා ගොඩක්. චන්දනට මේකට වඩා මට වඩා අහලා තියෙනවා චන්දන මේ ප්‍රෝග්‍රෑම් වලත් අහලා තියෙනවා වගේ දේවල්. නමුත් මේක නිකන් ජනතාවට කියන වීලු කතාවක් මේක. නෑ රංගා ඒ හැම දෙයකින්ම හිතන්න කරත් එකර පිදුරු දාදි බරක් නෙවෙයිනි. හැබැයි රංගා යම් මොහොතක් එනවා කරත්තේට පිදුරු පටවලා අන්තිමට එක පිදුරු ගහක් දැම්මත් කරත්තේ කඩාගෙන යනවා. හරි. උදේ නිසා මම කියන්නේ මේ වට දැන් පිදුරු වැටෙනවා.
වැටිලා 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 එක මොහොතක් එනවා. එතකොට එතකොට අන්තිම පිදුරු ගහන්නේ මේ කරත් කැනේ. නෑ දැන් නෑ මන්ද මේ. ඒක නිසා නෑ මේක අනිත් අපි කරන්න යන්නේ කටයුත්ත. නෑ ඒක අනිත් පැත්තේ වෙලා දැන් 39 දී අපි ජීවිපී දැන් පහට ඇවිලා. නෑ අනිත් පැත්තේ වෙලා තියෙන්නේ. රංග විශේෂ හේතුවක් නේ දන්න ඕනේ 2004 අපේ පොදු පෙරමුණක් ඇතුලේ ජන්දිල්ලුවා. ජීවිපී කෙන් අපි උපරම ගිහින් තියෙන 16. අයි එතකොට ඕගලන් පිකෙන් අපි උපරම ගිහින් තියෙන. එතකොට ඕගලන් කියපු විදියට මූතෝරු මූතෝරු ඡන්ද දෙන්න අපිට කිව්වට ඒ හොරුත් එක ඕගලන් කියන හොරුණා. ඒගලන්ත එකතු වෙනකොට ඡන්ද 30 ආසන 39ක් එනවා. ඕගලන් තනිමෙන් ගියෙන් 5යි 6යි ඒ මෙන්නේ. ඒ මොනවද හේතුව? නෑ එතකොට පොදු ජන පෙරමුණේ කට්ටියත් විශ්වාස කරා හොරු අතරේ අපේ කට්ටිය ඉදිරියෙන් දිව්වනේ. ඔව්. අපේ හැම දිස්ත්‍රික් එකෙම එකට ආවා. ඔව්. ඒතර පොදු ජන පෙරමුණේ ඡන්ද ඇත්තරම අපිට වැටුනේ. ලක්කුලේ ඡන්ද තමයි අපිට වැටුනේ. අංක එකට ආවේ එහෙම. ඒතර එයාලට එයාලගේ පක්ෂ කට්ටියට වඩා ඇත්තරම අපි අවංකයි කියලා අපි දක්ෂයි කියලා විශ්වාස කරපු හින්දා තමයි අංක එකට ආවේ. ඒතර තුන්වෙනි බලවේගයක් මේ තියෙන මාධ්‍ය ඇතුලේ. මේ තියෙන ප්‍රාග්ධනය ඇතුලේ. මේ තියෙන විකාර රූපී තත්ත්වයේ ඇතුලේ තුන්වන බලවේගයක් උස්සන එක හිතන ලෝකෙ කොහෙද මේ අය මාධ්‍ය අය මාධ්‍ය ඔගලන් බලන්න 2005 ඔබතුමාලා මහින්ද රාජපක්ෂත් එක්ක හිටියා. එතකොට 2005 කිසිම මාධ්‍යයක් මහින්ද රාජපක්ෂට සපෝට් කරුවේ නැහැ. මම දේතුමා දින්නා. 2015 මම හිතන්නේ ඔක්කොම මාධ්‍යයට අනිත් පැත්ත මහින්ද රාජපක්ෂට දෙන්න. එතකොට මහිත්‍රිපාල සිරිසේන. එතකොට මහන්දිය නෙමෙයිනේ මෙතන පාලනය කරන්නේ. ජනතාවනේ ඒ ජනතා මාධ්‍ය ඔක්කොම ඔබතුමා දන්නවනේ 2005 කොහොමද තිබ්බේ 2015 කොහොමද තිබ්බේ ඔබතුමා දන්නවා හොඳටම නමක වෙනස් වුණා ඒ ජනතාව ඇතුළේ ඔයගොල්ලන්ට යන්න බැරි වුණේ මොනවද කියලා ඔයගොල්ලෝ තාමත් අයි විවේචනය කරන්නේ අපි තේරුම් අපි ජනතාව ඇතුළේ ගොඩාක් ගිහින් තියෙන තරම් ගෝල් පේස් පිටි ඔබතුමා දැක්කා කිසිදු දේශපාලන ව්‍යාපාරය මෑත කාලේ මං කියන්නේ තරම් ජනබලවේගයක් එකතු කරන්න බැරි වුණා නෑ ඒක හරි නම ඡන්ද දානකොට ඒ ඡන්ද පොලට යනකොට මිනිස්සුට අමතක වෙනවානේ ජේවීපී අයි නෑරංග අපි රට වෙනුවෙන් දේශපාලන වැදගත් තීන්දුව දෙන්න ගත්තා. දැන් මෙතුමා අපිට අවඥාවෙන් ලං කරානේ චන්ද්‍රිකා නෝනත් එක්ක අපි ගහපු ගිවිසුම චන්ද්‍රිකා නෝනගේ ඔඩොක්කට වැටෙන කියලා. හැබැයි අපිට ඔඩොක්කට වැටෙන චන්ද්‍රිකා නෝනද කුණුබක් කීර වැටුනේ. අපි ඒ වෙලාවේ දිනන්න බෑ කියලා දන්නවා. අපි දේශපාලන උපක්‍රමයක් භාවිතා කරලා එතුමියට කිව්වා විදාක ජනාධිපතිව අවශ්‍ය කරා. එතුමිය ලියලා දුන්නා 95 ජූලි මාසේ අගෝස්තු මාසෙට කලින් අවශ්‍ය කරනවා කියලා. එතුමිය පොරොන්දුව කැඩුවා. දැන් අපිද කුණුබක් කීරට වැටුනේ එතුමගේ ඔඩොක්කට වැටුනේ එතුමියද කුණුබක් කීරට වැටුනේ. මම හිතන්නේ මෙතුමගේ නායක තුමිය තමයි බක්කීර. හොඳයි. ඒ නෑ නෑ ඒ නෑ නෑ ඒකේ දිග තමයි ඒකේ. එතකොට චන්ද්‍රගම් මැදිනේ 94 කියප එක කරාද? නෑ කරේ නෑනේ. ඉතින් ආයිසර් අයගොල්ලෝ එකතු වෙන්නේ නේන. ඔගොල්ලෝ පොරුන්දු ඒක තමයි පොරුන්දු නම් ඔගොල්ලෝ එකතුනේ බයි. නෑ නෑ රංගා 2004 අපි ඇත්තරම මේ රට වෙනුවෙන් දෙවන්ත තීන්දුවක් ගත්තා. ඔබතුමා දන්නවා UNP එක ඇවිල්ලා එක පැත්තකින් රීගේනින් ශ්‍රී ලංකාව ගෙනාවා. විකිනිල්ල අනිත් පැත්තෙන් ජාතික ගැටුම් උත්තරේ බෙදිල්ල. මේ දෙකම ඇතුලේ රටක් ඉතුරු වෙන්නේ නෑ. අපිට දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. මගෙන ඒකනේ මූලික දේ. ඒතර LTT ව්‍යාපාරයේ වේගෙන් වර්ධනය වෙමින් යන තත්ත්වයක් ඇතුළත තමයි අපි මෙන්න මේ බෙදිල්ලයි විකිනිල්ලයි නතර කරන්න ඒ මොහොතේ වැදගත් දේශපාලන තීන්දුවක් ගත්තේ. මම කියන්නේ අපි හැරෙන වේගෙන් අපි දන්නවා ජනතාවට හැරෙන්න බෑ. අපි දේශපාලන පක්ෂයක්. මම කියන්නේ ඒ දේශපාලන විඥාණය ඒ සමිඥානික භාවය මේ රට ජනතාවට දෙනවා නංගේ වාසනාව. හැබැයි අපි විශ්වාස කරනවා එහෙම නෑ. ඒක නිසා ටිකක් අමාරු ගමනක් යන්නේ. හැබැයි මේ ගමන තමයි හිතන්නේ නැත. ඔබතුමා හිතන්නේ නන්දන ගුණතිලක පෙරටුගාමි ඒකට පස්සේ විමල් වීරවන්ත වගේ ඔපලගේ පක්ෂෙත් ඔබතුමා කියන අපේ පක්ෂෙත් දෙකට කැඩුවොත් හොඳයි කියලා අනුරුත් සානකයන් කියන්නේ. නමුත් ඔබතුමාලා පක්ෂ කැඩෙන්න තියෙනවා නේද? රංග දෙකක් තියෙනවා. දැන් දෙකට කැඩෙන එක මේමයි. දැන් මේක අමාරුම කාර්යයක්. මේ දේශපාලනය කරන අය කියන්නේ රංග පඩි ගන්න නැතුව මේ කැපකිරීම අරගෙන මේක ලේසි නෑ. මේක ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන ඔබ හිතනවා ඔය ගිහිපෙ කෙනෙක්වත් අපි ගත්තද කියලා. ඒක තමයි අපේ විශේෂත්වය. කියන්නේ එළියට බැස්සොත් රංග මන්තුම අවුදුමල්ල ඕක කියනවනේ දැන් හැමදාම මේ අපිට ඇහිලා දැන් අපි දන්නවනේ දැන් අවුදුමල්ලා පඩි සතුටු වෙන්න ඕනේ රංග මේ චන්ද නෑ අපි හරි සන්තෝසයි පඩි ගන්න නෑ අරම ඔක්කොම සන්තෝසයි හැබැයි දැන් මේ ඔබතුමාලා දැන් මේ ජනාධිපති දුර අපේක්ෂකෙක්ව ඉදිරිපත් කරලා තියෙනවනේ කියන්නකෝ මේ ප්‍රතිපත්ති කතා කරන්නකෝ ඇයි මේ හැම වෙලේම අපි අහන්නේ JVP ගෙන් මේ ඇවිල්ලා මේ අපි හොඳයි ඉතින් හොඳ හින්දා දෙන්නේ නැහනේ ඡන්දේ නෑ මිනිස්සු හොඳ හින්දාම ඡන්ද දෙන්නේ නැහැ මිනිසුන්ට ඕන ප්‍රතිපත්තිය මොකද්ද අධ්‍යාපනයේ නම් වන්න ගන්න ප්‍රතිපත්තිය මොකද්ද ආර්ථිකයේ ඉස්සරහට ගෙනියන්නේ ඔබතුමාලා කියනෝ වගේ ඔය බිම් මට්ටමේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න මොනවද ප්‍රතිපත්ති මේ කාරණා අපි කතා කරන්න ඕනේ දැන් මේක නේද කරන්න ඕන මේ ප්‍රතිපත්ති දැන් මේ කියන්නේ ප්‍රතිපත්ති නේද මං කිව්වා රටක් හදන්න පළවෙනි එක තමයි විනයක් ඕන පළවෙනි ෆස්ට් එක චීනය හැදුවේ ලෝ ඇන් ඕඩර් ෆස්ට් එක සෙකන්ඩ් එක ඩිමොක්‍රසි තර්ඩ් එක ඩෙවලොප්මන්ට් රටක විනයක් එකට හදලා ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවා ඩෙවලොප්මන්ට් කියන්නේ මේ ඔටෝමැටිකලි වෙන ප්‍රොසස් එකක් දැන් ලංකාවේ 104ක සංවර්ධනයක් තියෙනවා මේ ආණ්ඩු මැදිහත් වෙලාද මේ ආණ්ඩු මැදිහත් වෙලාද මොකහරි මේ ආණ්ඩුව ගොවියට ඉලක්කයක් දීලා කර්මාන්ත හිමිට ඉලක්කයක් දීලා මාධ්‍යවලට ඉලක්කයක් දීලා මේ රටේ ජනමනස හදන්න ඕන එහෙම ගහලා ඉලක්කයක් දීලා නැහැ මේ ඔටෝමැටිකලි පුරුද්දේ බලයට මේ දුර සංවර්ධනේ. ඒක තමයි මම කිව්වේ පළවෙනි එක තමයි විරයක් හදන්න ඕන රටේ. හරි. විරයක්.
මංකයන දැන් මේ සිද්ධි වෙනකොට මේකට මට කියන්නේ පොහොට්ටුවෙන් ගත්ත එක ක්‍රියාමාර්ගය බුලත් කොලෙන් ගත්ත ක්‍රියාමාර්ගය අපිට එතකොට පුරුදු වෙලා නේ ඕකට අපි පුරුදු වෙලා දැන් ඒ කියන්නේ දැන් පොහොට්ටුවෙන් ගත්ත ක්‍රියාමාර්ගය හරි අරයගෙන් ගත්ත නෑ මං කියන්නේ හරි විනයක් හදන එක කියන්නකෝ ඔබතුමාලා කොහොමද විනය හදන්නේ මොකද්ද ප්ලෑන් එක මොකද්ද මේ ස්ට්‍රැටජි එක කොහොමද අපි මේක කරන්නේ විනයක් හදන්න මූලිකම දේ තමයි ළඟ ඉහලින් විනය හදන්න ඕනේ ඉහලට හෙන ගහුවට පස්සේ පහළ වෙනෝනේ අර බුදුහාඳුරු කිව්වේ මේ තියෙනෝනේ රජුන් අත මිටුවෙත් වෙතිමැති දෝද එපවත් දැකවුන් ගේපුවත් බමුණු ගෘහපතියෝ දෙගලි හරි රජා ධර්මිෂ්ඨ නම් ඊයින් පහළට ඔක්කොම එහෙම තමයි රජා ගෝල්පේස් එක විකුණනවා නම් පොඩි කට්ටිය ගමේ ඉඩම විකුණනවා රජා මහ බැංකුව කරනකොට පොඩි කට්ටිය ගමේ ඉඩක හොරගම් කරනවා මං කියන්නේ මේ අලවතුරු මහත්තයලාට පොඩි කට්ටියට බැලන වැඩක් නෑ මහ බැංකුව ඉහලින් බිඳිනකොට පහලින් පොඩි පොඩි දේවල් බිඳිනවා. හරි. ඉහළ දැන් අපේ මට කියන්න ඉහළ තියෙන වැරද්දක් කියන්න. වලල්ලාවිත ප්‍රාදේශ සභාවේ සභාපති උදින් නැතිගෝල මහත්මයාගෙන් ප්‍රශ්න කෙම කරන්න කැමති ඔබතුමාගේ වටියද ඔබතුමා සඳහන් කළා මේ පොහොට්ටුව නියෝජන කළ ඔබතුමා ඇවිත් තියෙන ඔබතුමා පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන සඳහන් කළා. ඒ වගේම කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්වරයා විදිහට ඉන්න කාලේ 2015 වෙනකන් ඉන්න කාලේ ඔහු මේ දූෂණ වංචා කුඩු ඉවර කරා රටේ ජනතාවට ඉන්න පුළුවන් හිතකාමි පරිසරයක් නිර්මාණය කරලා කියලා. ඒ කියන්නේ 2015 කාල සීමාව තුර 2005 ඉඳන් 2015 වෙනකම් දැන් මට මතක තියෙන ඔබතුමා 2013 ඔබතුමා තමයි වලල්ලාවිට ප්‍රාදේශ සභා සභාපති ඔබතුමාවද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ පස් ප්‍රවාහනයේ බලපත්‍ර නිකුත් කරන බෙල්ලන්තොට ප්‍රාදේශ සභා සභාපතිරයාගේ ලක්ෂ 15ක් අල්ලස් ගත්තා කියලා ඔව් දැන් ඔබතුමා ඊවස රිමාන්ඩ් ගත කරනවා ඔබතුමා එහෙම වෙන ප්‍රාදේශ සභාවක සභාපතිරගෙන් අල්ලස් ගත්තක ලක්ෂ 15ක ඉදමන් ගත කරපු උද්ගලෙක් ඇවිල්ලා ජනතාවට කියනවාද ආයිමත් මේ පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා ඔබතුමා මහා ජනතාව විශ්වාස කරනද ඔබතුමාලව දැන් මේ ඕනම කෙනෙකුට චෝදනාවක් කරන්න පුළුවන් පැමිණිල්ලක් සටහන් කරන්න පුළුවන් හැබැයි මේ පැමිණිල්ලක් හැටියට උසාවියේ මේක වැඩිදිකරුවෙක් වෙන්නේ එහෙම නැතුව පැමිණිල්ලක් දාලා කෙනෙක් අතරු ගත්ත පළියට යා වැඩිදිකරුවෙක් කියලා කියන්න බෑ ඒක ඒ චෝදනාව ඔප්පු වෙලා වෙනකම්ම යා නිවැරදිකාරී කෙනෙක් තමයි යන්නේ ඉතින් ඒක තමයි ඉතින් ඔක මට විතරක් නෙවෙයි කී දෙනෙකුට දෙනද විදිහට ඔප්පු වෙන්න ඕනේ මේක ඔප්පු නොවි කියන එක වැරදි පොහොට්ටුවේ තියෙන ප්‍රබල චෝදනාවක් තමයි වර්තමානයේ වෙනකොට පොහොට්ටුවේදී පෞගේ පළාත් සභා මැතිවරණයේදී ඉදිරිපත් වෙච්ච බොහෝ පුද්ගලයින්ට වැලිජාවරම් කාර්යයක් වැලිජාවරම් සම්බන්ධ පුද්ගලයන් අල්ලස් චෝදනා තියෙන පුද්ගලයන් කියලා කිව්වා. ඒ වගේම විවිධ ජාවාරම් වල සම්බන්ධ පුද්ගලයන් තමයි නාම යෝජනා දීලා අද වෙනකොට බලස්පොලත් ගොඩක් පළාත් සභා ආයතන වල ඉන්නේ. ඒ චෝදනාව ඔබතුමා පිළිගන්නවද? චෝදනාවක් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ඒ චෝදනාව උසාවියේ වැරදිකරුවෙක් වුණාම තමයි වැරදිකරුවෙක් වෙන්නේ. හැබැයි එයා උසාවියක වැරදිකාරයෙක් නොවන තාක්කල් එයා නිවැරදිකරුවෙක් හැටියට තමයි සටහන් වෙන්නේ. අපි නීතිඥ මහතුරු වෙතන ඉන්න එක පැහැදිලි එක තියෙනවා. ඒක අපේ විතරක් නෙවෙයි අනිත් පක්ෂලත් චෝදනා තියලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නවා. පළාත් සභාවේ ඉන්නවා. ඒ වගේ අල්ලස් චෝදනා තියෙනවා. ඔබතුමාම ඇත්තටම ලක්ෂ 15ක් අල්ලස්සක් ගත්තේ නැද්ද? ඉතින් මට එහෙම අවස්ථාවක් නැහැ. එහෙම දේශපාලන වශයෙන් කෙනෙකුට පහරක් ගහන්න වෙනත් විවිධ දේවල් උපයෝගී කරගන්නවා. එහෙම උපයෝගී කරගන්නකොට කෙනෙකුට පාද ඒක බාර ගන්න බෑ. ඒකයි මාතෘකාව දැන් ඔබතුමා පළාත් පාලන නියෝජිතන්ගේ සංසදීය සභාපතිවරයා. ඔව්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වෙන්නේ නැහැ පොහොට්ටුව කියන ලාංඡනයෙන් ඉදිරි ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න එහෙම යම් ආකාරයක මතයක් තිබෙනවා. දැන් ඔබතුමා පළාත් පාලන සංසදයේ සභාපතිවරයා විදිහට ඔබතුමාලා කැමතිද පොහොට්ටුව නැතුව ඒ ලාංඡනයට වෙන එක කියන්න? නෑ මෙතන තියෙන ගැටලුව ශ්‍රී ලංකා පොදු ජනපරම පොහොට්ටුව කියන එක තමයි මිනිස්සු හදවතට කාවැදිලා තියෙන්නේ. හ්ම් මේ පොහොට්ටුව කියන එක තමයි මිනිස්සු අද ඉල්ලන්නේ. හැම කෙනෙක්ම පොහොට්ටුව. ඒක මේ පොහොට්ටුව ලාංඡනයේ තුල මිනිස්සු ඉල්ලන හින්දා තමයි පොහොට්ටු මේකෙදි පක්ෂකට මන්ද අපේ මහලිකන්තුමත් කිව්වා පොහොට්ටුවේ අයත් පොහොට්ටුවට ඡන්දන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයට බෑ කියලා. පොහොට්ටුවේ අයට අත ලකුණ දෙන්න බෑ කියලා. හැබැයි 2018 පෙබරවාරි 10 වෙනිදා පැවතිච්ච මැතිවරණය තුල අපි ලක්ෂ 50 ඉදිරි ප්‍රමාණයක් ගන්න පොහොට්ටු විතරක් ඉල්ලලා. හැබැයි තව ඊතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපේ බද්ද වෛරයක් නෑ තරහක් නෑ. ඒ අය හිතනවා ඇති එහෙම වෛරයක් අපි එහෙම කාටවත් වෛර නැහැ. අපි පැහැදිලුවම අපි මේ රටේ ජනතාව ඉල්ලන ලාංඡනය එතන මිනිස්සුන් අතර කාවැදි ලාංඡනය එක මොකද 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා මේ රටේ වෙච්ච සිදුවීම් ගණනාවක් තිස්සේ ආපස්සට හැරිලා බැලුවම මිනිස්සු නිර්මාණය කරපු පක්ෂයක් මේක. එනත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා කෙලින්ම උඩින් එවන්නේ. නෑ මං අහන්නේ ඔබතුමාලා කැමතිද? ඒක කොහොමද මං කියන්නේ? ඒතකොට
එහෙම තියෙද්දි පොහොට්ටුව හැදුවේ ගමේ සමාජික එකතු වෙලා. සමාජික එකතු වෙලා එකතු වෙලා ඇවිල්ලා හදපු පක්ෂය සහ ලකුණට අද රටේ 100ට දැන් මේ වෙනකොට 75ක 80ක ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා. කෝටාබේ රාජපක්ෂ ඔයගොල්ලන්ගේ පක්ෂෙන් membership අරගෙනද? එතුමා ඉස්සරහට අය ගන්න නැත්තේ. ගන්නවා. ආ ගන්නවා. නෑ ඒතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එනකම් බලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියදී අපි සන්ධානයක් හැදෙද යන්නේ අපි එහෙම කවුරු ගැටලුවක් නෑ. හැබැයි මෙතන ඔබතුමා කියන විදියට ඔබතුමා කියන විදියට ඔබතුමාලගේ පක්ෂයට තනිමෙන් ඡන්ද ඉල්ලලා දිනන්න පුළුවන් නම් ඔබතුමාලා ඉදිරිපත් කරන ප්‍රෙසිඩෙන්ෂල් කැන්ඩිඩේට් තාම පක්ෂයේ membership ගන්න නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැකන්. නෑ එහෙම එකක් නෑ. හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එනවා එනම් ඔබතුමා හිතන විදියට මොකටද බලාගෙන ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකන් හිටලා ජාතික මහා සම්මේලනයේ තියලා ජනාධිපති අපේක්ෂා නම් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එනකන් හිටියද ජාතික සම්මේලනයෙන් පස්සේ රට පුරා ගිහිල්ලා සීලු ආගමනාගේ ආශිර්වාදය ගන්න සීලු බෞද්ධ ස්ථානවල වැඳ පුදා ගන්න නෑ. අපි පක්ෂයක් හැටියට අපි නිවැරදිව ජනාධිපතිවරයාගේ පක්ෂ නෑ සැලසුම් ටික හැදෙනවා නෑ ඕගලන්ගේ පක්ෂයෙන් බුදුමා කියන විදිහට ප්‍රසිද්ධි පක්ෂණ ඕගලන් නම් කරලා තියෙනවා. නමුත් නම් කරාට තාම ඒ නම් කරපු පුද්ගලයා තාම ඕගලන්ගේ පක්ෂේ නියෝජිතයෙක් නෙමෙයි. අපේ පක්ෂේ නියෝජිතයෙක් තමයි. අපේ membership අරගෙනද? හරි membership එක එහෙම කොහොමද නියෝජිතයෙක් ගන්න ඕනේ අපිට නම් කරන්න. හැබැයි අපි ඒක ඕගලන් නම් කරලා දෙනවා. ඕගලා ප්‍රසිද්ධි නෑ ඕගලා ප්‍රසිද්ධි පුද්ගලයාව නම් කරලා තියෙනවා. නමුත් ඕක එයා ඕගලන්ගේ පක්ෂ පුද්ගලයෙක් නෙමෙයි. නෑ අපේ පක්ෂ පුද්ගලයෙක්ින් තමයි අපේ ඇවිල්ලා නම් කරලා තින්නේ. හැබැයි අපි කොහොමද ආවාජික පක්ෂේ දෙන්න පුද්ගල වෙන්නේ? අපි ජනාධිපති අපේක්ෂකයා නම් කරේ බොහොම නිවැරදිව ලංකාවෙම අපේ පක්ෂේ පළමු ජාතික මහා සම්මේලනයේදී තමයි පක්ෂේ නම් කරේ. ඒ වගේම අපි ඊළඟට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් බොහොම නිවැරදිව මේ රටේ ජනතාවට පිළිගත හැකි ආකාරයට ඒකම වගේම එතුමා පක්ෂයේ සමාජිකත්වයක් දෙන්න වැඩපිළිවෙල ඒ විදිහට සකස් කරලා දෙනවා. මේක ඒ කවදාද? ඈ කවදාද? ජනාධිපතිවරට කරනවා. අයි අයි ඒක පරක් වෙන්නේ. නෑ පරක්ක්ක් නෑ අපේ. ඔබතුමා කියන විදිහට ඔකලගේ පක්ෂ ප්‍රසිද්ධි නම් ඔබතුමා කියන විදිහට ඔකලගේ පක්ෂ තමයි ජනතාව ඉල්ලනවා නම් ඔබතුමා කියන විදිහට ඔකලගේ පක්ෂ තනිමෙන් ඡන්දයෙන් දිනන්න පුළුවන් නම් අයි ඔයගලගේ පක්ෂ නායක ඔයගලගේ ඉදිරිපත් වුණ ප්‍රසංජකෙන්ට තාම ඔයගලගේ පක්ෂේ නියෝජිත ගන්නේ නැහැ. ඔබතුමා හිතන විදිහට ඒතුමා හිතන්නේ නැහැ තාම. නෑ ඒතුමා හිතන්නේ හැම පක්ෂෙත් එක්ක සාකච්ඡා කරලා ආවුත් තමයි යට දිනන්න පුළුවන් කියලා ඒතුමා හිතනවා. පක්ෂයක එකතු කරගෙන පක්ෂයක එකතුවකින් සන්ධානකින් මැතිවරණයකට යන්න අපේ පක්ෂයේ අපේ පක්ෂ තීරණයේ තියෙනවා. අපේ පක්ෂය ඇවිල්ලා අනිත් පක්ෂය බහැරලා නෑ අපි විතරයි කියලා නෑ. අපිට ඕනේ පුළුල් සන්ධානයක් ඇතුව මේ ජනාධිපතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයකට යන්න. ජයග්‍රහණයනේ විශිෂ්ට ජයග්‍රහණය. ඒ සඳහා හොඳම කැන්ඩිඩේට් හොඳම අපේක්ෂකයා අපේ පක්ෂේ නම් කරලා දීලා තියෙනවා. හැබැයි ඒ දුන්නහම එයා සමාජිකත්ව ගන්නම ඕනේ නැහැ පක්ෂේ නම් කරන්න. ඒ පක්ෂ සමාජිකත්ව දෙන එක අපේ පක්ෂේ නායකතුමා තීරණය කළ අවශ්‍ය වෙලාවට රටට අවශ්‍ය විදිහට ඒ පණිවිඩය දෙනවා. නලිනියෝගේ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට පේනවද දැන් විවිධ චෝදනා ඔබතුමාලා පහුගිය එක 2015 බලිටපත් කරනකොට මේ ආණ්ඩුව කොහොම විවිධ චෝදනා තියෙනවා කියලා. FCA දැන් මේ රංගා කිව්වා FCA එක ආරම්භ කරා ඔබතුමාලා ෆයිල් එකතු කරා. හැබැයි දැන් එහෙම චෝදනා කරපු හැමෝම නිදැල් ඉන්නවනේ. මේ දේශපාලන වේදිකාවේ කතා බහ කරනවනේ. ඒක තමයි. ඒතර ඔබ දැන් ඔබතුමාලාට ඔබතුමාලා ගැනම ලැජ්ජාවක් ඇති වෙන්නේ නැද්ද? නෑ අපිට ඇත්තට මේ කනගාටුවක් ඇති වෙන මේ රටේ ජනතාව ගැන. අපිට ගැන ලැජ්ජාවක් නෑ. මොකද අපේ ඩියුටිය හරියට කරනවා. මොකද අපි එදා ඉඳලම ඔප්පු කරලා තියෙන ඇති පදනමට දැන් කියනවා මේ චෝදනා විතරයි කියලා. මේ සිරසට බෝම්බ ගෙවි නැද්ද? මම කියන්නේ ඒක නිකන් මේ මොකාරේ මේ නීලුවක්ද? ඇත්තට ඒක කියනකොට අපිට දෙපා වෙනවා. ඇයිද නැ? ඕ හැමදාම UMP නෑ UMP JP දවිලා මෙතන ඔක කියනවා. නමුත් ඕකලන් ඒ චන්දන දන්නවද කවුද කරේ කියලා? ඔව්. නමුත් මේකලන් කියනවනේ දන්නවා කියලා. එහෙනම් අයි අල්ලන්නේ නැත්තේ. ලසන්ත වික්‍රමතුංගට වෙඩි තිබේ කවුද කියලා දන්නවා. ලසන්ත වික්‍රමතුංගට කවුද වෙඩි දුන්නේ කියලා දන්නවා. නමුත් කවුද කියලා මේ ලසන්ත බෝම්බ ගහුවේ කවුද කියලා මම ඔන්න මේකේ දාලා පෙන්නන්නද? පෙන්න කරුණාකරලා පෙන්න. බෝම්බ ගහුවේ කවුද කියලා කරුණාකරලා පෙන්නන්න. ගෝඨාභය මහත්තය කියනවා සිර සමයි ගහගත්තේ කියලා. මම ඔන්න වීඩියෝ එක දාලා දෙන්නම්. එහෙනම් හරිනේ. ගෝඨාභය මහත්තය කියනවා සිර සමයි මේකට ගහගත්තේ කියලා. ඔව්. එතකොට ඔබට පිළිගන්න පුළුවන්ද? නෑ නෑ. ඔබතුමා පිළිගන්නවද ඉස්සර? මම පිළිගන්නේ නෑ. හා පිළිගන්න. එතකොට එන කවුද? එන කවුද? මම පිළිගන්නේ කියන කට්ටිය තමයි මේක මෙහෙම කියලා. ඒ නයි අයි අයි නීති සාධාරණු නැත්තේ. ඔබතුමා කියන විදිහ ඔබතුමා එක පිළිගන්නව නම් මේ පාපක්ෂයේ බලයටගෙන ඔබතුමාලත් සන්දාන වුණා. එහෙනම් ඔබතුමා කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ තම සම්බන්ධයි නම් අයන නීතියෙන් ඒ ඔබතුමා අතර කොට ගත්ත නැති. තින් රංග අපිට බලයක් නෑ. අපේ තියෙන 6 දැන් FCD කෝප් කමිටුවේ මේ දත් 22ක් මැද්දේ අර දිව හැසිරෙනා වගේ ඔබතුමා දන්නවා කෝප් කමිටුවේ අපි තියෙන ගේම් ටික.
අපිට බලයක් දෙන්න හරි බලයක් දෙන්න මං කියන්නේ ඒ කෝප් කමිටුවේ මේ දිය 32 මොකක්වත් නැහැ අපි සම්පූර්ණ සහයෝගය දෙනවා ඒ කිසිම කෙනෙක් එතුමාට ඔය ඉතිහාසය මේ තනියි බොරු කතා කියන්නේ මම තුමා දැන් ඔබතුමා කන්දට ගන්න වෙනම මේ සමාජිකෙක් හරි ආරක්ෂා කරන්න මේ පොතින් කියනවා සම්මතරේදී ජනාධිපතිතුමා කියනවා අපි උලන්දු විය යුත්තේ අගමැතිවරයෙක් පත් කරගන්න මිස ජනාධිපතිවරයෙක් පත් කරගන්න නෙවෙයි කියලා. ඒතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව ඉදිරි ජනාධිපතිවර නෙමෙයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයද? අගමැති විදිහට එන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාද? මගේ ප්‍රශ්නේ ඒක. ඔව් ඒක වෙන්නත් පුළුවන්. මොකද හේතුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා තනියම අපේ ගමන යන්න. හරි? ඒක තුල අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපිට ආසන හැම දිස්ත්‍රික්කෙම එකක් ආවොත් අඩු මොෂේ. ඒ කියන්නේ තීරක බලයේ පාර්ලිමේන්තුවේ ගන්න තීරක බලය අපි අතට අපි එනවා. ඉතින් පස්සේ අපි තීන්දුව කරනවා කොහොමද අපි වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි මම කියන්නේ දැන් මේ මේ අපේ උදේනි නැත්නම් මම කියන්නේ මේක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් දැන් මේ රටේ හෙට උදේ කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්ත කියලා රංග හෙට උදේ අපේ හාමුදුරුවෝ ඇතුළු විශාල විද්වතුන් පිරිසක් මෙතනින් එළියට එනවා. හරි? මම කියන්නේ ඒක දැම්මම දෙන්න කියලා. ඒතකොට ලේසි මේක හොයාගන්න. හරි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් ඔබතුමා කියවනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇයි සමාජිකත්ව දෙන්න තියෙන්නේ ඔබ කියවනේ මේ ජනාධිපතිවරණය මේ වෙනට කලින් දෙන්නම් කියලා හරි එතකොට ගෝඨාභය මහත්මයා නිදහස් පක්ෂය ඉල්ලලා තියෙනවද සමාජිකත්වයේ හා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ නෑ අපේ සමාජිකත්වය ಇಲ್ಲ නෑ නෑ මම ඇත්තටම මම කිව්වේ මම ජාතික නායකයෙක් පිළිබඳව අපි මේ කතා කරා ජාතික අපේක්ෂකයෙක් පිළිබඳව අපි කතා කරේ දිගට මම නම් මන්දනේ ඇමෙලිම මම කතා කරේ ඒක ඒ නිසාම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිසියම් පක්ෂයකට බැඳෙන්නේ නැතුව එතුමා යම් කිසි විදියකට ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට එන්නේ. හරි? ඒකට පෙළ ගැහෙනවා මේ රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක්. දැන් වියත්මග සහ අනිකුත් අය. ඒ අය සූදානම් එතුමා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට ඉන්නවා නම් පොහොට්ටුවේ සමාජිකත්වය ගන්නෙ නැතුව. හැබැයි දැන් මේගොල්ලෝ කරන්නේ එතුමට දැන් සමාජිකත්වය දෙනවා කියලා එතුමා කියනවා. හරි එතුමාගේ සමාජිකෙක් කියලා කියනවා මේ වෙනතුරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමාජිකත්වය අරගෙන නැහැ ඒ හින්දම තමයි අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමාජිකත්වය අරගෙන නැත්තම් කිසියම් පක්ෂයක කිසියම් ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ වෙනත් ලාංඡනයකින් අපිට ඉදිරිපත් වෙන්න හරි ඒක තමයි අපි මේ කියන්නේ හරි මම අහන්න කැමති මේ රටේ පොදු ජන පෙරමුණේ සහෝදරවරු හෙට අපි බුලත් කොලෙන් ඉල්ලුවොත් පුටුවෙන් ඉල්ලුවොත් දියමන්ති හරි මොකක් හරි දාලා ඕන එකක් දැම්මොත් පොජන පෙරමුණේ සහෝදරු කියලා යුවන් පිළ ඡන්ද දෙනවද යුවන් පිළ ඡන්ද දෙන්නේ නැහැ ඒ අය කියලා ඡන්ද දෙනවා ඒ අය කියපුවම මහින්ද මහත්තයා නිකට්ටි ඔක්කොම කිව්වම ඒ කාටද කියලා දෙයි එහෙමනේ කිව්වේ මහින්ද මහත්තයා කියන එක කෙනෙකුට අපි ඡන්ද දෙන්නේ එහෙමනේ කිව්වේ හරි මෙතුමල්ලතාව එහෙමනේ මහින්ද මහත්තයා කිව්වා මෙයාට ඡන්ද දෙන්න කියලා එච්චරයි එහෙමනේ එක්සත් ජාතික පක්ෂයේ යම් පිරිසක් සම්බන්ධ කර ගැනීම සාකච්ඡාවක් තියෙනවද එක්සත් ජාතික පක්ෂයේ යම් පිරිසක් නෑ එහෙම එහෙම සාකච්ඡාවක් නෑ මම ඒකයි කියන්නේ රංග අතරම මම උට කියන්නේ මේ මේ මේක ගැන කල්පනා කරන්න නැතුව කතා කරන විදිය දැන් මේ ලක්ෂ 50ක් මේ ගාය ගත්ත 2018 පෙබරවාරි 10 ලක්ෂ 50න් ඡන්ද දිනන්න බෑනේ හරි මහින්ද මහත්තයාට අපි ඔක්කොම එකතු වෙලා වැඩ කළා ලක්ෂ 58යි ගත්තේ 2018 පෙබරවාරි 10 එක ලක්ෂ 50ට බැස්සා හරි 48ට බැස්සා 2015 අගෝස්තු 17 ඒක 2018 පෙබරවාරි 10 මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරනවා කියලා ගිල ගිය ඡන්දේ ලක්ෂ 50යි හරි ඊළඟ මැතිවරණේ මේ ජනාධිපතිවරණය ලක්ෂ 64ක් ගන්න ඕනේ අපේක්ෂකී 1 කෝටි 59 ලක්ෂයක් තියෙනවා මේ රටේ ඡන්ද 1 කෝටි 50 1 කෝටි 27 ලක්ෂයක් තමයි 180ක් ඡන්ද දැම්මොත් මිනිස්සුන්ගේ ඡන්ද වැටෙන ඡන්දන හරි එතකොට ඒ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 14ක් මුස්ලිම් ඡන්ද ලක්ෂ 30ක් දෙමළ ඡන්ද ලක්ෂ 64ක් ගන්න ලක්ෂ 93කින් සිංහල ඡන්ද වලින් 173ක් ගන්න ඕන බැරි වෙනවත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අපේක්ෂකයෙක් ආවොත් දැන් ජනතාවට ප්‍රමුණ මම හිතන විදිහට ලක්ෂ 5කට වැඩිය ගන්නවා කියලා මගේ විශ්වාසයක් තියෙනවා මේ මැතිවරණයේදී කවුරු හරි ලක්ෂ 5ක් ඡන්ද කැඩුවොත් පැහැදිලිව දෙවන මනාපික අයින් ගණන් කරන්න වෙනවා ගිය මැතිවරණ 2015 ජනවාරි 8 මෛත්‍රීපාලසේන සිරි මැතිතුමා 70 වශයෙන් 150.1ට ආවේ 155,000කින් ඡන්ද මත තියාගෙන එතකොට මේ 155 ඡන්දවලින් තමයි තීරණය වුණේ ජනාධිපතිවරයා කවුද කියලා. මොකද 147යි මහින්ද රාජපක්ෂ මහත්තයාට ලක්ෂ 50ට ගත්තට 164යි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට 151යි. එතකොට 155,000ක ඡන්ද සංඛ්‍යාවෙන් තමයි ජනාධිපතිවරයා තීරණය වුණේ. ඉතින් මේ කියන මේ
ලක්ෂ 50කින් ඡන්ද දිනන්න පුළුවන් නම් ඉතින් ඕක කරගෙන යන්න හොඳයි ගිහිල්ලා කරගන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අපේ ස්වාධීනත්වය තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අපේ ගෞරවය තියාගෙන අපේ පාක්ෂික උනත් ආරක්ෂා කරගෙන අපිට ගන්න පුළුවන් ඒගොල්ලෝ කියනවා ලක්ෂ 5යි කියලා හරි කමන්නේ පහෙන් අපි පටන් ගන්න ඒක අපිට ඊට වැඩිය වටිනවා ඒ කියන්නේ ඔබතුමාගේ තක්සේරුව කොච්චරද නෑ මම දැන් මේගොල්ලෝ කියන්නේ මේ ලක්ෂ 5යි තියෙන්නේ 2යි තියෙන්නේ දැන් මේ අපෙන් ගිය කට්ටියත් මේ දැන් අද ජෝන්ස් රත් මහත්තයා මම දැක්ක කියනවා මේ දැන් ජෝන්ස් රත් මහත්තයා මොනවද මේ කතා කරන්නේ විහිළුනේ හරි එතෙන්ට ගිහිල්ලා ශ්‍රී ලංකේට බයි ගියා නම් පවු නොදී එතෙන්ටලා ඉන්න එපේ එතනත් හතරෙනි පෙළිය තමයි ඒගොල්ලෝ ඉන්නේ හරි ඉතින් මේ 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 ප්‍රශ්නේ අපි බේරගමු ඒ විදිහට අපි කැමති ඕන විදිහකට බේරගන්න ඒ නිසා මේ ලාංඡන මත එල්ලෙන්න එපයි කියලා මම කිව්වේ ඒකයි මේකේ චන්දන පුද්ගලයාට චන්ද දෙන්න හරි අපි ඒකයි කියන්නේ ලාංඡන කියලා නෝන අපිටත් එකතු වෙන්න හැම කෙනෙකුට එකතු වෙන්න පුළුවන් තැනකට මේක තල්ලු වුණොත් දැන් මේ මැතිවරණේ චන්ද දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අනුරසානායක මහත්තයාට එහෙමනේ අපි කතා කරන්නේ ජනාධිපති අපේක්ෂක මේ පක්ෂයකට චන්ද දෙන්නේ නැහැ නේ මේකේ එහෙනම් ඉතින් මේ පැත්තෙන් ඉදිරිපත් වුණ හන්සයර නෙමෙයි චන්දුනේ මිනිස්සු මෛත්‍රීපාල සිසේන මහත්තයා දිනාස් පාලේ චන්දුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙමනේ මේක ගී හොඳයි ඒ නිසා මේ මේ දේශපාලන අවබෝධය තේරුම් ගන්න නැතුව පල්ලෙයා ඉදගෙන හිතනවා නම් හරි අපි ප්‍රායසවා දිනුවා 141ක් අපි ඡන්ද ගත්තා ලක්ෂ 50ක් ගත්තා අපි ඡන්ද ලබන මේකක් දිනන්න පුළුවන් කියලා හිතනවා නම් හරි ෂෝක් ෂෝක් හොඳටම ඔක් කරගෙන යන්න දිනාගෙන පෙන්නන්න මොකද වෙන්නේ කියලා මම එච්චරයි අවසාන කරන්න ඕන විරාමයක්